අයිබෝ සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රතිවෙන් සිරස්තල වැටුනේ නැහැ කියෝ අලියා වැටීමිය ගියාද සුදුවෑන් මාධ්‍ය හමුවේ පෙනී සිටි පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ලොවම සෙවූ රට ශ්‍රී ලංකාව බව Google සමාගම පවසයි අගමැති කතරගම පුදබිමට මහමැතිවරණේ ජය වෙනුවෙන් රනිල්ගෙන් නව සැලැස්මක් උණුසුම් වූ පාටලීගේ මාධ්‍ය හමුව ප්‍රතිවෙන් දේශීය පුවත් හිටපු අමාත්‍ය රජිත සේනරත්න මහතා විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවකදී සුදුවැන් රියදුරන් ලෙස පෙනී සිටි පුද්ගලින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවකදී සුදු වෑන් රියදුරන් ලෙස පෙනී සිටි පුද්ගලින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහර ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය නොවැම්බර් මස 10 වන දින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පුද්ගලින් දෙදෙනෙකු සහභාගී කරවමින් මාධ්‍ය හමුවක් පවත්වමින් මෙරට සිදු වූ බව කියන ඝාතන පැහැර ගැනීම ඇතුළු ආන්දෝලනාත්මක කරුණු සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ අතර දෙසැම්බර් මස 2 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඒ පිළිබඳව කරුණු වාර්තා කළා. සැකකරුවන්ට නවාතැන් දීම තොරතුරු ඕනෑකමින් දැනුම් නොදීම ඇතුළු දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු කරන බව එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කර තිබුණා. ඒ අනුව සිදු කළ පරීක්ෂණ වලින් අනතුරුව මහර ප්‍රදේශයේදී පුද්ගලින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් පුද්ගලින් දෙදෙනා මේ වන විට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන පිට අදාළ සිදුවීම් පිළිබඳ ප්‍රශ්න කිරීම සිදු කරනු ලබනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කතරගම බුද්ධබිම වෙත පැමිණ කිරිවෙහෙර සෑරදුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කතරගම කිරිවෙහෙර පුදබිම වෙත පැමිණියා. අග්‍රාමාත්‍යවරයා ප්‍රථමයෙන් කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මදින්න නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කිරිවෙහෙර චෛත්‍යරාජන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමට සහභාගී වුණේ. මෙහිදී කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මදින නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනා කරමින් අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද පළ කළා. ව්‍යාග්‍රාමාත්‍ය තුමන් ප්‍රධාන කොට ඇති සියලු දිනාම් දෙන්න ආරක්ෂා කර දෙත්වා සිමලසකින් අතුරු ආත්‍රාවක් කරදරයක් විපත්තියක් නැතුව අපේ රට තව තවත් සෞභාග්‍යමත් රටක් බවට පත් කරගන්න ඉතිහා වාසනා ශක්තිය උදා වේවා. ඉන් අනතුරු අග්‍රාමාත්‍යවරයා අෂ්ටඵල බෝධින් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරු අග්‍රාමාත්‍යවරයා ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තා. අභිනවරාම විහාරස්ථානයේ වෙතද ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංගනායක කපුගම සරණතිස්ස නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. එළිවෙන මහමැතිවරණයේ ආසන 113කට වැඩි සංඛ්‍යාවකින් ජයග්‍රහණය කිරීමට නම් උපක්‍රමශීලීව කටයුතු කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීමට එක් වෙමි. එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. ආයේ ඉදිරියට යන්න යනවා නම් යන්න ඕන ක්‍රමවේදයක් අපි කට්ටියට ලහගන්න ඕන. පක්ෂයේ නායකත්වයක් කැඩෙන අලුත් වැඩපිළිවෙළක් ජනතාවට ලැබෙන්න ඕන. ඉදිරි මහමැතිවරණයක් එන්නේ අපි පක්ෂයේ මුදලාගෙන ඉදිරියට ඉදිරි මැතිවරණයට මුහුණ දෙන්න වැඩ කරමු. 19 වෙනි සංශෝධනය අනුව පෙබරවාරි මාසෙ වෙනකම් ආණ්ඩුව අපිට තියෙනවා. ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවට බලය දුන්නට පාර්ලිමේන්තු බලය දුන්නේ නැහැ. ඒ නිසා අද මහින්ද රාජපක්ෂ අගමැති වෙලා කැබිනට් මණ්ඩලය හදලා අද නොයෙක් දේවල් කරනවා. අනිදිපරේලා තනිට කිව්වා තනින් මේ බාරාන්ත පන්ති පොඩි පොඩි ළමයි කිරේ පරිස්සමෙන් වැඩලා මේ හදන්නේ රනිල්වත් විනාශ කරලා සනීපවත් විනාශ කරලා එක්සත් ජාතික පක්ෂ විනාශ කරලා රාහුල් වෙන පක්ෂය පාර්ලිමේන්තුවේ වැඩිම ඡන්ද ආසන සංඛ්‍යාව තිබුණත් අපි විපක්ෂයේ ඉඳගෙන අද
ක්‍රියා කරන්න. තව මැතිවරණයක් තියෙනවා. සමහරු කියනවා ඉවරයි අපිට 50යි හම්බෙන්නේ කියලා. මම කියනවා කොහොම වැටෙන්න වුමනා නැහැ. අද තියෙන ප්‍රතිපල අනුව ගියොත් අද විපක්ෂ වාඩි වෙලා තියෙන පක්ෂ තුනටම උත්සාහ කළා 103ක් ලබා ගන්න. මම යෝජනා කරන්නේ අපි හරියට උපක්‍රම අනුව වැඩ කළා අපිට බැරි 203 105 කරන්න. 105 බැරිද 108 කරන්න. 108 බැරි 210 කරන්න. අපිට පුළුවන් නම් 113 කරන්න. ඉස්සෙල් 103 අරගෙන දැන් ඉඳන් ඡන්දෙ එනකොට අප්‍රේල් මාසේ අතෙන්ට අපි යන්න වැඩ කරන්න. මොකද මේ ඡන්දෙදී මතක තියාගන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂට ඡන්දුනේ ඔක්කොම පොහොට්ටුවයි නෙමෙයි. කොළඹ හුණුපිටිය ගංගාරාම අධිපති අතිපූජ්‍ය ගලපොඩ ශ්‍රී ඥානිස්සර මහනාහිමියන්ගේ 76 වන ජන්මදිනය අදට යෙදී තිබෙනවා. මේ උන්වහන්සේ පිළිබඳව සියත අපතබන ගෞරවනීය සටහනක්. 1943 වසරේ දෙසැම්බර් මස 14 වනදා මාතර ගලපොඩදී ගලපොඩ කංකාණම්ගේ දොන් කරුණාරත්න නමින් පුත්කුමරෙක් උපන්නා. ඒ ගලපොඩ කංකාණම්ගේ දොන් මත්තුමගේ පියාට සහ අමර වික්‍රම ලියනගේ සිලිහේනා මවට දාවයි. 1954 වසරේදී වයස අවුරුදු 11ක් වූ කරුණාරත්න දරුවා කොළඹට පැමිණ ඉන් අනතුරුව ගලපොඩ ශ්‍රී ඥානිස්සර නමින් ගංගාරාම විහාරස්ථානයේදී පැවිදි දිවියට පිවිසුණා. එතෙන් පටන් ගංගාරාමේ පොඩි හාමුදුරුවන් ලෙස කාකිත් සිද්දිනා ගනිමින් ගෞරවාදරයට පාත්‍ර වූ උන්වහන්සේ දිනෙන් දින කැපී පෙනෙන චරිතයක් බවට පත්වුණා. තමාට පැවරූ රාජකාරී නිසි ලෙස ඉටු කරමින් ශාසනික ප්‍රබෝධය ඇති කිරීමට කැප වූ උන්වහන්සේ 1964 වසරේදී උපසම්පදාව ලැබුවා. ශාසනික වශයෙන් මෙන්ම සමාජීය වශයෙන් විශේෂ මෙහෙවරක් රට වෙනුවෙන් ඉටු කිරීමට උන්වහන්සේ කැප වී කටයුතු කරනු ලැබුවා. කතරගම ශ්‍රී ගංගාරාම විශ්‍රාම ශාලාව, සුහද ළමා නිවාසය, ජිනරතන කාර්මික විද්‍යාලය, වැඩිහිටි නිවාස උන්වහන්සේගේ සමාජ මෙහෙවරට සාක්ෂි දරනවා. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහ පෙරහර අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති අතිපූජ්‍ය ගලපොඩ ශ්‍රී ඥානිස්සර මහනාහිමියන් සුවිශේෂී කාර්යභාරයක නිරත වන්නේ නවම් පෙරහර දැවැන්ත මෙන්ම ප්‍රමුඛස්ථානයක් දරන පෙරහරක් ලෙස ඔසවා තබමින් රට වෙනුවෙන් උපරිම කැපවීමක් සිදු කරන අතිපූජ්‍ය ගලපොඩ ශ්‍රී ඥානිස්සර මහනාහිමියන් අද දින 76 වන ජන්මදිනය සමරනු ලබනවා. උන්වහන්සේගේ ජන්මදිනයට සමගාමීව සංවිධානය කළ පින්කම් මාලාවක් අද දින ගංගාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. ඒ අනුව දිවයිනේ දුෂ්කර ගම්මානවල විහාරස්ථානවල වැඩවසන සාමණේර භික්ෂුන් වහන්සේ සියක් නමක් උදෙසා දහවල් දානීය පිරිනැමීමේ පින්කමක් සංවිධානය කර තිබුණා. අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන මහනාහිමියන්, ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක අග්ගමහා පණ්ඩිත ආචාර්ය අතිපූජ්‍ය වල්පොල පියනන්ද මහනාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා. මෙම දානමය පින්කම සඳහා ගංගාරාම විහාරස්ථ දායක සභාවේ සමාජික සමාජිකාවන් මෙන්ම මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පින්වතුන් රැසක් එක් වුණා. එමෙන්ම පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරීන් මෙන්ම ආරක්ෂක අංශ ප්‍රධානීන්ද මෙම පින්කම සඳහා සහභාගී වී සිටියා. අද දින 76 වන ජන්මදිනයේ සමරන ගංගාරාමාධිපති අතිපූජ්‍ය ගලපොඩ ශ්‍රී ඥානිස්සර මහනාහිමියන්ට චිරත් කාලයක් ශාසනික සමාජීය මෙහෙවරක නියැලෙන්නට ධෛර්ය ශක්තිය ලැබේවායි සියත ප්‍රවෘත්ති අංශය ඇතුළු වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය ප්‍රාර්ථනා එක් කර සිටිනවා. ඔබ වහන්සේට චිරන් ජයතු. පොළොන්නරුව බකමූල ගම්වාසීන් බිහිතියට පත් කළ වනාලිය හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් ඊයේ අලුයම මිය යාමේ පුවත අප ඊයේ දිනේදී ඔබට වාර්තා කළා. කෙසේ නමුත් මෙම වනාලියගේ මිය යාම සම්බන්ධයෙන් වනජීවි නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් අතර මෙවැනි විට පරස්පර විරෝධී අදහස් මත වී තිබෙනවා. පොළොන්නරුව බකමූණ ගම්මානයේ ජනතාවට තර්ජනයක් විසිටි වනාලියකු වනජීවී නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව අල්ලා ගැනීමට සමත් වූ පුවත අප රට හමුවේ වාර්තා කළේ පසුගිය 12 වැනි දිනයි. මෙලෙස අල්ලාගත් වනාලියා හොරෝපතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ වෙත රැගෙන යාමට සැලසුම් කර ලොරි රථයට පැටවීමට උත්සාහ කිරීමේදී මෙම වනාලියා රෝගාතුර වී සිටි බවටත් ඊයේ අලුයම වන විට එම වනාලියා මියගොස් ඇති බවටත් වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් මෙම වනාලියාගේ මියාම සම්බන්ධයෙන් බුදුරෝයාය ගොවි සංවිධානයේ සභාපතිවරයා දැක්වේ මෙවන් අදහසක්. මෙතන නිසියාකාරවම පැටවුණාද කියන තත්ත්වය ගැන මම ඊ හවසම හිටියා. අලියාගේ දුර්වලකමක්ද නිලධාරීන්ගේ දුර්වලකමක්ද කියලා මම දන්නේ නැහැ. එහෙම අලියා දෙපාරක් වැටුණා. පටවනකොට අලියා අපි බලන්න ආවේ. ඒ අවස්ථාවේ අලියා දෙතුන් පාරක් වැටුණා. ඊට පස්සේ මේ වනජීවි මහත්තුරු කෑම බීම වතුර ගමේ ඔක්කොම එකතු වෙලා හැම දෙයක්ම කරා. බුදුරුවයාය ගොවි සංවිධානයේ සභාපතිවරයාගේ මෙම ප්‍රකාශය පිළිබඳව අප කුමාරැල්ල බීටු කාර්යාලයේ වනසත්වාඩි සහකාර ඒ විජිතසිරි මහතාගෙන් ඉන්නතරව විමසීමක් සිදු කළා. එහිදී ඔහු දැක්වේ මෙවන් අදහසක්. පටවන්න උත්සාහ කරා. පටවන්න උත්සාහ කරනකොට එයා වැටුණාද? නෑ නෑ වැටුනේ නෑ. මේ වැටෙන්න වාගේ ගියේ අතට තමයි තීරණය කළේ මෙයා ටිකක් ගාමෙන් තේරු ගැටි වැඩි. ඒ නිසා අපි අපව ගම්බ ලිහලා වතුර ගාලා තේලයි හරි මේ තේල ඔක්කොම කරලා තිහිටු යනකම් මේ පහුදා අරයන් තමයි තීරණය කළේ. ඊට පස්සේ තමයි එක දෙතර අලියා මේ ගිල්ලා තේරු කරගත්තේ. පසුගිය 12 වෙනි දින වනාලියා ලොරි රථයට පැටවීමට වනජීවි නිලධාරීන්ගත් උත්සාහය එම අවස්ථාව නැරඹීමට පැමිණි පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයක රූපගත වී තිබුණේ මෙලෙසින්. මියගිය වනාලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඊයේ දිනේදී පෙරදිනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදු කළ අතර එම වාර්තාව අනුව මෙම වනාලියාගේ මියයාම සම්බන්ධව නිශ්චිත නිගමනයකට පැමිණිය හැකි බවයි වගකිව යුතු බලධාරීන් ප්‍රකාශ කළේ. 2016 වර්ෂයේ පෙබරවාරි මස සිදු වූ රියන්තර අලලා සිදු කෙරෙන දේශපාලන පලිගැනීම් වලට කිසිදු ආකාරයෙන් බිය නොවන බවත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රන්වක මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. මේ සිදුවීම 2016 පෙබරවාරි 28 වෙනිදා රාත්‍රියේ 9:45 10ත් අතර පාර්ලිමේන්තු පාරේ සරණ පාර ආසන්නයේ සිදුවෙච්ච සිදුවීම. මේක ඒ කාලේ එක්තරා ප්‍රධාන මාධ්‍ය ආයතනයක හිමිකරුවෙක් හා මේ වර්තමාන රජයේ ප්‍රධාන දේශපාලඥයෙක් එකතු වෙලා මේ වටා විශාල කතාවක් ගෙතුවා. ඒක තමයි මගේ නිල රථය විසින් ඒ කාලේ තරුණෙක් යටකොට පලා ගියාය කියලා. මේකේ ඡායාරූප ඔක්කොමත් තියෙනවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරපු සිල් දෙනාමත් දන්නවා. ඒ වගේම මේ ගැන රස පරීක්ෂක වාර්තාවකුත් ගත්තා. ඒ නුදු ඉතාම පැහැදිලි වුණා. සරණ මාවතට හරවල යන වාහනයක පිටිපස්සේ ඇවිල්ලා තමයි CC 1000ට වැඩි මේ අතුරුපැදිය හැප්පෙන්නේ. එතකොට ඒ නිසා කිසියම් ආකාරයකට කිසිම චේතාන්විතව මේ අපගේ ඒ කාලේ අමාත්‍යංශයට අයත් වූ මේ වාහනෙන් කිසිම ආකාරයකට මේ චේතාන්විතව යතුරුපැදිකරුවෙක් යටකොට පලා ගියේ නැති බව පැහැදිලි. ඒ වගේම මේ සම්බන්ධයෙන් නිෂ්කාරවරයා නඩුවාර ගණනාවක් තුල විවිධාකාරයේ නියෝග ලබා දුන්නා. එහෙවයින් කිසිම ආකාරයකට මේ මගේ සම්බන්ධයක් ඔප්පු වෙලා නැති බව දැනුම් දුන්නට පස්සේ ඒ නඩුවෙන් ඒ මගේ සම්බන්ධය මාව ඒ නඩුවෙන් ඉවත් කරලා අවසානයේ ඒ රියදුරාට නුසලකලිමත් භාවයේ සම්බන්ධයෙන් දඩයක් ගහලා රුපියල් 3500ක ඒ නඩුව එතනින් හමාර කළාය කියන එක. ඒක ලියවිලා නැහැ. මෙතන තියෙන වෙන මොකුත් නෙවෙයි. මෙතන තියෙන්නේ සරල රියානතුරක්. අපි මේ දේශපාලන පලිගැනීම් වලට අපි කිසිම ආකාරයකට බිය වෙන්නේ නැහැ. අපි ඉදිරි කාලයේදී අධිකරණයට මේ පිළිබඳව අපගේ කරුණු දැක්වීම අපි කරනවා. එතකොට CCTV දවසම බැකෙන්නේ කොහොමද? ඔබතුමා දන්නවද මේකුණාද කියලා? ඔබතුමා දන්නවද මේකුණාද කියලා? නෑ නෑ දත්ත නැති කියලා ඔබතුමා දන්නවද? නෑ නෑ අදාළ දත්ත නැහැයි කියලා ඔබතුමා දන්නවද? නෑ නැත්තම් අන්න ඒක උසාවියට ගිහිල්ලා කියන්නේ. ඔබතුමායි ඔබතුමාගේ මාධ්‍ය ආයතනය අපි නම් කරනවා. ඔබවයි ඔබේ මාධ්‍ය ආයතනය උසාවියට ගිහිල්ලා කියන්නේ ඒ දත්ත මැකිලයි කියලා කියන්නේ. 2019 වසරේ Google සෙවුම් ප්‍රවණතා ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව අන්තර්ජාලයේ Google සෙවුම් යන්ත්‍රය ඔස්සේ වැඩිම පිරිසක් ව්‍යායිස් නැතිනම් කොහේද යන්න විමසා ඇත්තේ ශ්‍රී ලංකාවයි. දෙදහස්
දහ නමේ වසරේ Google සෙවුම් ප්‍රවණතාලයිස්තුව ඊයේ දින ප්‍රකාශයට පත්කිරුණු අතර එහි ශ්‍රී ලංකාව වැඩියෙන්ම සෙවුම් ස්ථානයක් බවට පත්ව තිබෙනවා. ඒ අමරිකානුවන් අතර සුප්‍රකට සුපර් බෝල් ක්‍රීඩාංගණය සහ අද්භූත එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරු ලෙස හැඳින්වෙන ඒරියා 51 ද අභිබවමින්. අමරිකානු අන්තර්ජාල සෙවුම් වලින් 90%ක්ම Google කිනුම් භාවිතා කරන අතර අමරිකානුවන් අතුරින් 87%ක් අන්තර්ජාලය භාවිතා කරන බව සඳහන්. ලෝන් පැනට් සංග්‍රහ විසින් හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කිරීම සහ කොණ්ඩෙ නාස්ට් ට්‍රැවල්ස් වැනි සංචාරක ප්‍රකාශන වලින් ශ්‍රී ලංකාවට හිමි වූ සුවිශේෂී ස්ථානයක් සමග ශ්‍රී ලංකාව 2019 වසරේ ගෝලීය වශයෙන් විශිෂ්ටත්වයට පත් වුණා. පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ සිදු වූ සුවිශේෂී සිදුවීම් රැසක් සමගම මෙලෙස ශ්‍රී ලංකාව පිළිබඳව ලෝකයේම දැඩි කතාබහට ලක් වුණා. එය අනුව 2019 වසරේදී අමරිකානුවන් වැඩිම පිරිසක් "Where is" නැතිනම් "කොහෙද" යන විමසා ඇත්තේ ශ්‍රී ලංකාවයි. සුන්දර ශ්‍රී ලංකාවක් බිහි කිරීම උදෙසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන පරිසර පිරිසිදු කිරීමේ වැඩසටහන් රැසක් අද දිවයිනේ විවිධ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කර තිබුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ලංකාවේ සෑම නගරයක්ම කැලි කසල වලින් තොර නගරයක් බවට පත් කරමින් සුන්දර ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ උදෙසා වූ වැඩසටහනේ තවත් අදියරක් අද පැවැත්වුණා. ඒ අනුව දොරින් දොරට ගමින් ගමට මුළු රටම ලස්සන කරමු යන තේමා කරගනිමින් සුන්දර පරිසරයක් නිර්මාණය කිරීම උදෙසා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද කොම්පඤ්ඤ වීදියේ පොලිසියේ පරිසර ඒකකයේ විසින් සංවිධානය කර තිබුණා. පරිසරය ලස්සන කරන්න, පරිසරය පවිත්‍ර කරන එක නගර සභාවේවත් එහෙම නැත්නම් පොලිසියේවත් කාගේවත් කාර්යභාරයක් නෙවෙයි. අපි සියලු දෙනාගේම සාමූහික වකිලය. ඒ සාර්ථක කරගැනීම සඳහා ඔබ සියලු දෙනාගේම සහය අවශ්‍යයි. ඔබ දන්නවා ආසියාවේ පිරිසිදුම නගරය කියලා කියන විමුදාවලිය නැත්නම් ඒක කීර්තිය ශ්‍රී ලංකාවට ලැබුණා. නැවත වතාවක් කොළඹ නගරය සහ බස්නාහිර පළාතත් ඒ වගේම මුළු ලංකාවත් කිලුම ස්ථානම පිරිසිදු සහ පවිත්‍රතාවය ඒ වගේම අලංකරණය සම්බන්ධව ඉතාම හොඳ මට්ටමකට ගෙනියන තමයි ශ්‍රී ලංකා පොලිසියේ මේ රාජකාරියේ නැත්නම් මේ කාර්යයේ අරමුණ. මහජනතාවට තමන්ගේ එදිනෙදා කටයුතු කරන අතරතුරම ඉතා පහසුවෙන් අනුගමනය කරන්න පුළුවන් කරුණු 10ක් මේකේ තියෙනවා. ඒවා අපි පුරුදු වුණොත් එහෙම මහජනතාව ඒවා කරන්නට උනන්දු වුණොත් එහෙම මේ පරිසර අලංකරණය සහ පවිත්‍රතාවය සම්බන්ධයෙන් මේ ධර්ම වෙහෙස නැත්නම් පරිශ්‍රමය ඉතාම අවම කරගන්න පුළුවන්. මේ ලීෆ්ලට් එක දීලා අපි මේ කොම්පඤ්ඤ වීදියේ වසමේ ඉන්න සියලුම ජනතාව දැනුවත් කිරීමට තමයි මේ මූලික කාර්යය කරන්නේ. කොළඹ නගරයේ පිටකොටුව ප්‍රදේශයේ ජනතාවද දැනුවත් කිරීමක් අද සිදු කෙරුණා. මේ අතර නගර පවිත්‍ර කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව මඩකලපුව නගරයේ පවිත්‍ර කිරීමේ කටයුතු අද මඩකලපුව පොලිසිය සහ නගර සභාවේ නිලධාරීන් එක්ව සිදු කළා. එසේම මෙම වැඩසටහන සමගාමීව කෑගල්ල නගරයේ පිරිසිදු කිරීමේ කටයුතුද අද සිදු කෙරුණා. ප්‍රධාන පුවත් විකාශය අවසන් ගැලි තොමියම රාත්‍රී පුවත් විකාශයත් සමගින් ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.